नाग माफी लिखी नाग माफी मैं सता आई थिंक अभी मैं हिटियाट कलबल विनदी अन्ने प्रधान आहार सत्म अडपन कुलिस कलबल लंका हमी ने लंका आवेनीक सर्प विशेष मापील को लंका मापील विशेष पहाकिनोने तमाय ले मापीला निधि मापीला रैन मापीला पंदुरु मापीला सह खा मापीला ले मापीला नवत वर्ग देखा कि नाग मापीला सह कबर मापीला इतकोट मे इन्ने ले मापीला अनित कांडी नाग मापीला सुलविस कांडी मे सत्तु आयत्त मापील विशेष गुडाक देंग वंदवीगे तर्जिने लक्केला मिनिस्सुंगे अनावबोधे सत्तु मरण पत्री गुडक्ट हिता सता हबरलिया की नम पावचिक समारप्य देश हबरला की पावचन ताम उग्र सते दस्टकर मिनट कीपे की मेरन बवट जनप्रवादे सामजगत तीन तेक हरम वरदी अदहस मे सते दस्टकर मनुष्य मरण पत्नी हरि महिष का सर्प विशेष विचित्र
නාගමාපිලා විදිහට තමයි සලකන්නේ. ඉතින් මෙයාට තව ටිකක් එංග කළු පැහැති වෙනකොට කබරමාපිලා විදිහට හඳුන්වනවා. ඉතින් මෙයා සුළු විස කාණ්ඩයට තමයි වැටෙන්නේ මේ සර්පයා. මේ කොයි වෙලාවකවත් මේ සතා අර බොහොම භයංකාර පෙනුමක් තිබ්බට කෙනෙකුට දෂ්ට කරන්නේ නැහැ. රිදුනොත් දෂ්ට කරනවා. ඒ දෂ්ට කරත් කොයිම අවස්ථාවකවත් මිනිසෙක් මරණයට පත් වෙන්නේ නැහැ. ඉතිතාම අහිංසක ලංකාවටම ආවිනික සර්ප විශේෂයක්. මෙයා ශරීරය ගත්තාම ඉතාම දිගයි. මේ සත්වෙකුට විශේෂත්වය තමයි මෙයාගේ මේ නැට්ටෙන් එල්ලෙන්න පුළුවන්. මේ නැට්ටෙන් එල්ලෙලා ඉන්න පුළුවන්. එතකොට අපිට මේ මාපිල් විශේෂ වලින් විශාලතම ශරීරයක් තියෙන විශේෂය තමයි මේ නාග මාපිල්ලු. එහෙම නැත්නම් ලේ මාපිල්ලු කියලා හඳුන්වන්නේ. මෙයාගේ ගෙල ළඟ හීනි සහ ඇඟ මැදට එනකොට ගොඩාක් මහතයි. කැරණියෙකුත් වගේ විශාල වෙනවා. සාමාන්‍යයෙන් මෙයා කුරුළු පැටව, ඊළඟට මීයන්, ගෙම්බන් වගේ සත්තු තමයි ආහාර ගන්න කටුසු පැටව. කොයි වෙලාවකත් ඇත්තට මේ සතාගේ මේ විසවලට මිනිස්සෙක් මරණයට පත් කරන්න බෑ. අපි මේ සත්තු ගැන දන්නේ නැති නිසා තමයි ගොඩක් මේ සත්තු මරලා විනාශ කරන්නේ. දැන් ඔයාලා ගොඩක් මේ සතා දැකපු තැනින් ගොඩක් බයයි නේද? ඒ ඇතුළට ඉතින් මේ සතා එන්න පුළුවන්. මේ ඇවිල්ලා ඉන්නේ ගොඩක් වෙලාවට මේ සත්තු හැංගිලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. අනිතක විශේෂත්වය තමයි මේ සත්තු මේ ගෙවල් ඇතුළට ආවට මෙයාලා මේ රුක්වාසී සර්පයෝ වැඩිපුර ඉන්නේ ගස්වල. රෑට ගොදුරක් හොයාගෙන පස්සෙන් ආවට ගෙවල් ඇතුළට ආවට මෙයාලා වැඩිපුර ජීවත් වෙන්නේ ගස්වල. ඉතින් අද මේ සත්තු වඳ වීගෙන යෑමේ තර්ජනයට ලක් වෙලා තියෙන සත්ත්ව විශේෂයක්. ගොඩක් මිනිස්සු නොදන්නාකම නිසා මේ සත්තු මරනවා. පුළුවන් තරම් මෙයා මෙතනින් පලා යන්න තමයි උත්සාහ කරන්නේ. කලබල වෙන්න පවාර අවශ්‍ය කලබල වීම නිසාම තමයි ගොඩක් අපිට හානියක් වෙන්න පුළුවන්. මොකද සත්ෙක් දැක්කහම අපි ගොඩක් බය වෙනවා. බය වුණාට පස්සේ කලබල වෙලා දුවනවා. එතකොට සර්පයා දෂ්ට කරලා නෙමෙයි අපිට හානියක් වෙන්නේ. සමහර විට මේ බඩු මුට්ටු වල හැප්පිලා නැත්නම් අපිට කණ්ණාඩි මේසේ කාරිය වැදිලා ඒක කණ්ණාඩි ගැහුණොත් එමේ ඒක ඇඟේ ඇරිලා ඒ වගේ තමයි ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒක සර්පේ කාම කලබල වෙන්න එපා. ඉතින් හරිම අහිංසක සත්තු. සත්තු ගැන දන්නේ නැති නිසා තමයි ගොඩක් අය මේ සත්තු මරන්නේ. කොයි වෙලාවකත් ගෙදරට සර්පෙක් ආවොත් එම භූමි තෙල් ගහන්න එපා. නිකන්වත් ලීයකින් අරගෙන හිංසා කරන්න එපා. මොකද මේ සත්තු පුදුම වටිනවා. දැන් මේ නාගමාපිලෙක් වගේ සතෙක් අද හොයා ගන්නත් නැහැ. ඒ තරමට මේ සත්තු වඳ වෙලා තියෙනවා. බොහොම කලාතුරකින් තමයි මේ වගේ දකින්න හම්බෙන්නේ. මේ සත්තු අපි පරිසරය රැක ගන්න ඕනේ. අපේ ජෛව විවිධත්වය රැකලා තියෙන මේ සත්තු මත. මේ සත්තු කවදාද දවසක මේ පරිසරයෙන් අයින් වෙලා ගියපු දවසක අපේ අනාගත પરම්පරාවට මෙහෙම සත්තු හිටියද කියලාවත් දැක බලා ගන්න අවස්ථාවක් නැති වෙනවා. මේසයි ඉතින් හරි වටිනවා මේ සත්තු. දැනුවත් කරාට ගොඩක් ස්තුතියි. ඕනම වෙලාවක කතා කරන්න එනවා මම. හරි එහෙනම් ගින්න ගින්න.